tapi kesetelan halannya Aries HTV 250 frame එක drone එක ඒත් එක්කම fly controller එක විදිහට Pixhawk 2.4.8 fly controller එක පාවිච්චි කරන්නේ මේ Pixhawk fly controller සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ කරන්නේ නැහැ මේ වගේ පුංචි drone එකකට racing drone එකකට සාමාන්‍යයෙන් අපි CC3D ගොඩක් කලින් මේ වගේ drones වලට පාවිච්චි කරන්නේ ඔයාලට බලන්න පුළුවන් මේකේ දෙකේ වෙනස size එකනොත් සෑහෙන වෙනසක් තියෙනවා බරෙනුත් වෙනස් Pixhawk එක ගත්තොත් මේකේ මේක CC3D එකට වඩා ගොඩක් powerful මේකෙදී ARM 32 bit processor එකක් තියෙන්නේ ඒත් එක්කම megahertz 168ක clock speed එකක් තියෙනවා cache memory ඒත් එක්කම ROMs ROM එහෙම CC3D එකට වඩා compare කරද්දි ගොඩක් powerful ඒත් එක්කම මේකේ storage එක ගැනත් කියන්න ඕනේ මේකට additionally අපි SD card එකක් දානවා ඒ හින්දා මේකේ දැන් 4GB SD එකක් දාලා තියෙනවා ෆෝන් වලට පාවිච්චි කරන SD එකක්මයි මේ ඒ නිසා මේකේ ස්ටෝරේජ් එක ගොඩක් වැඩි මේ බසර් ඒත් එක්කම සේෆ්ටි ස්විච් ස්විචස් මේ Pixhawk එක ගන්නකොට මේ පැක් එකට එනවා ඒත් එක්කම සාමාන්‍ය GPS යුනිට් එකත් එක්ක මේක යූස් කරන්නේ නමුත් අද GPS යුනිට් එකක් මම ගාව නැති නිසා මම මේක මේ GPS එක නැතුව අද ටෙස්ට් කරන්න හදන්නේ FPV Aries drone frame එක මේ තියෙන්නේ ඒත් එක්කම Aries KV2300 එක brushless motors පාවිච්චි කරන්නේ 5.45 propellers පාවිච්චි කරන්නේ 3 cell battery එකක් එක්ක transmitter විදිහට FlySky FS-i6 transmitter එක පාවිච්චි කරන්නේ මොකද මෙතන Pixhawk එකත් එක්ක receiver එක communicate කරන්නේ TPM signal එකක් අවශ්‍ය වෙනවා ඒ නිසා මම මේ transmitter එක අද පාවිච්චි කරන්නේ Pixhawk fly controller එකේ gyroscope එක විදිහට පාවිච්චි වෙන්නේ MPU 6000 කියන gyroscope එක ඒත් එක්කම accelerometers ඒත් එක්කම මේකේ magnetometers කියන එක يعني compass එකක් තියෙනවා මෙයාට අපිට CC3D එකකට වඩා stability එකක් මේකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒත් එක්කම මේක program කරන්න mission plan කියන ID එක තමයි පාවිච්චි කරන්නේ
Itu sih net ya nih.